පසු කළුපැහැති අඳුරු අඳුනට කිසියම් ත්‍රෝත්‍ර කිහිපයක් මැතිරුවාය පසු උපලි රැගෙනා බුලත්කොළ විසියකෙන් එක්කොලයක් අතට ගෙන ඒ කැකුණතෙල් පහන් දැල්ලට ඇල්ලුවාය අනතුරු ඒ බුලත් කොලෙන් උපලිගේ පිරුණු ලය තුන්වරක් පිරිමැඳ ලැම හරි මැද තිබූ නාබිය මත සිය දෙතොල තබා කටින් පිින්ම්බාය ඒ සමගම මෙෙක්වෙේලා උපපුලිගේ නහයට දැනුනු අරවැල්මී මිශ්්‍ර මී පැනිසුවන්ද ඇගේ නාබිය තුළින් ඇතුළු වී කුසතුළ ව කලලය වටා ගොස් සිරුර පුරා සැරිසරා අන්තිමට ඇගේ දිව කෙලවර නතර විය එවිට උපලිට දැන්න්නු ප්‍රනීතරසේ කෙතරම් දෙයත් ඇය තෙවරක්ම තලු නොමරා සිටිය නොහැක විය. ඒ මොතේ ඒ අත්්ූත ගහැනිය හිස ඔසවා ඇයි දෙෙස බලා මෙසේ කියේවායි. දිවට පැනිරහක් දැන්නවඕනම් නිසකවමු පිරිමිදරුව. අයිගුවන් අද පොතයි හිතයි වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ ඔබ බහුතරයක් කියව ඇති පොතක් කිව්ොත් ංහිතනය නිවැරදි. සමාජමාත්‍යය විවිධ මාධ්‍යස්සේ විධ කතා බහට ලක්කුණු. විවිධය විවිධතැන් උපුටආදක්වපු. විවිධ විවිධ විදියට රස විඳපු නවකතාවක් ගැන. මහන් රාජ් මඩවලලියෝ නිල් කට්ට්‍රොල්කයන කෘතිය ගැන. ලේඛකයා සහරලාවට හුද කලා කැරල් ලක්ගහනවා. ු පරිකල්පන ලෝකයේ විසල් ඔබ වගේම මමත් සැරිසන්න ලෝකයේ ඔහුත් සැරිසරනවා හැබැයි ඔහු අපට වැඩිය වෙනස් වෙන්නේ ඔහු වේ චරිතවලට විධ විවිධ පනදීම් කරනවා ඒ පනදීම් විචිත්‍රත්වය ඇතුළි ඔහු විධ චරිත නිර්මාණය කරනවා ඒත් චරිත ඔස්සේ අපිට වෙනස්ම වෙනස් ලෝකයක් පෙන්නුම් කරනවා. ඒ ලෝකවල සැරිසරන් අපි කැමති බොහෝ ඒේකයන්නේ ලෝක අපිට පෙන්නලා ඒ විචිත්‍රත්වය අපිට මවල ඒ විචිත්‍රත්වය ඇතුළෙන් අපිට පෙන්නවවා සමාජය අථර්ථය. නිල්කටොල් ගෙන මම ඔබට කිව්වා වගේම විධමානවලින් විධායි බැලුව ඒ විචිත්‍රත්වය ඇතුළේ. ඔහු සරුව කාලීන සරුව බෞමික කතාවක් අඩංගු කරලා තියෙනවා. එක් කතා වැතුලෙකිමි දෙන්නයි අපේ මේ උත්සාහය. බොහෝ මාදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් ආෙත් ඉතිහාස කතාවකට අතගහන්න හේතුවමකතා ඉතිහාසෙන් ගැලවෙන්න බැරිද මේ හිනාවෙන්නට පාෙල කිව මුලි මනේද ගම රෙන්න්න කලින් නමුත් ඒකට ඇතරමට හිනාගේ ඇත්තටමවාය කිව්ෝගේම පොඩි ඉතිහාසට පොඩි ලවය කක්ති නොමගේ එකෙන් ගැලවෙන්න බැරි තරමට ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ දැ ඉ තිහාසය කියන මිටවුතු සියකට රි දෙසයකට හරි පන්යකට හ දාහකට හරි හා පැත්තේ ති මම ජීවත්ව නොසිටිය නිසා ඒක මම මගේ හිතෙන් පරිකල්පනය කිරීමම මට පොඩි ලක් තියනක්ති ඒකට ගාසයි එතකොට ඒටඒ අවශ්‍ය පරිසරයටවශ්‍ය දත්තවා ගත්තර පස්සේ ඒක වෙනම මට අවශ්‍යට පැන්සි වැටසය හදා ගන්න පුලා තර මං ඒකු ෝක සෑන කාල ජීවත්තර ද පොතකරසාමානය මට අවුද්ධ දාසන කාලක් න තකට කාල සම්පූර්ය මඇතරම ම කාල අතලට වැඩ කිසිව නවල්ලක් කියවන්නන්නේත්නෑ මේඒට දාර කාරණ විතරයි කියන්නේ ඉතින් එතකොට ඒක හරි විචිත්‍ර කාලයක් ඒ කාලය තුළ ඒක සැරිසැරීම වචනයෙන් කියන්න බැරි පොඩි ආහලා දෙත්වය නම්. ඉති ඒකත් එක්ක සමාරක්කාට ඉතිහාසය තුළ ජීවත්වීම හරි සුන්දරයි හැබැයි මේක ඉතිහාස කතාවක්මත් නෙමෙයි මේක වර්තමාය ගැත් මට කිය ඕනකම තියෙනවා වර්තමාය අපි ජීවිවත්තරර්තමානය සහ මේකට පොඩි පතන්දරි පටන් ගනි අනාගතයෙන් සහනාගතයේ ඉදන් ඉතිහාසිටන කතන්දරයක් පොඩි සයින්ස්ෆික්ෂන් ගතයක් තියෙනවා කිය සමහරු කියන ඔහු එක එෙන්ඩ පුලො ඇති එතකොට මේර ඉතිහාසයටම කොටනා කියන තැනමම නෙමෙයි පොඩි ඒක හරහා වෙනත් කවුුවක් කරන්න පුුවන්ති කියෙනක තම එම පොඩටයි අපිට අප දකිනාව පොත ඇතු ලිපොඩ ආකෘතිකමය වෙනසකොත්. මුලින් ඔබ අනාගතයට ය අපිට තවමත්ි දන්නේ නැති හිතාගන්න බැරි අනාගතයයටට. ඒක ද ඔබ අපිට මොනාලිසාලා බොහොම විවිධ විධය මුණගස්ස. එතන ඉහාට තමයි ඔබ ඉතිහාසයටයන් ඉතිහාසය ප්‍රබන්ධයක් කියනක් ඒ ඒලේකට අනුකුල ලියිවිිච්ික් ඒ ඔබට පහසුවක්ක නොද මේ පරිකල්පන ලෝකයේ සැරිසරන්. මේ නිශ්චිත දත්ත නොවීම. හෝ. අනිවාර්රෙන්ම ඉතිහාසක යෙ පරිකල්පනයක් කියන එක. ඒකයන්නේ ඒ එක හදපු දෙයක් කියන එක. ඒක ප්‍රබන්ධයක් කියන එක මම මේ හදවතිම විශ්වාස කරනවා. එකයන්නේ බල කෙනගි දෘෂ්ටිය අනුව ියන කෙනාගි දෘෂ්ටිය අනුව ඉදිරියටගෙන කටින්කට අරගෙන යනක් කෙනාගේ දැක්මානෝ එක වෙන සමා මාජවතාවන ඒ අපිතු රජෙක්නං ඉතිහාසය රජනා කරන්න කා කවුරු හෝලවා රජාට අවශදය දමයි එ එතන රචනාවන්නේ දැන් ම ම හිතන්න්නම මහාවංශේෙලේපු මහනාම හාමුදුරෝ තමන්ට උපකාර කරපු තමන්ට අනුග්‍රහය සපියපු රජෝරුන් උත්කර්ශයට නංගලතිනවා. එසේ නොකළකට්ටිය විවේශනය කර තින දැඩි දැඩි විදිහටඉතිං මගේ දැක්මානුවනං දැන් ඔයකට සම්බන්ධ වෙන්නේ වාකිවගේ සමුදුව කාශ්ප පරජරුවන්ගේ කාලේ සිගරි කාශපරජරුවන්ගේ කාලේ සීගිරි කාශප එවැනි අත්ති විශාල සාාරන ක් ච් මනුසක් කියල ම හිතනවා ඉති එතකොට මට ඔනුනේ මහනාම මහාවංසය හරහා මහනා හාමුදුරු මහාවංශය හරහා ඒ ගෙනාපු අර්ථකතනය පුඩ්ඩක් කුඩු කරලා විනාස කරල දාන්න. ඒන්නේ ඔබේ හිතේ අපේ හිතත්ව න ඔබ හිතේ විතරක් නෙවේ කාශපෝගේ කලාකාරයෙක්ට මේ වගේ නරුම කෙනෙක් වෙන්න බෑක ඒ සිතුවිල්ලා පේ හිතත්ව නසා හබ දන්නව අප ප හිතෙත් තියෙනෝකෙන ඒ සිතිල්ල නේද මේක උත්රේරක්යක්ක් කරලා නිවර මෙතරින් තමයි මේක අත්තරම පටන් ගන්න උදන් ඕනම තැනක ස්පාකරක්වෙන් න්නේ ගිනිිපුලුගුවක් ගන්න ස්පාකක්තිී නො එතනි තමයි එකම ගොඩා කාල්ලිදාක මේ අතර මේක හම්බෙන්ේ කිලිවෙච් කක්නි සහන කාලක්කිදම් මේ මං කාල්පනා කලායකටවශ සමහරදත්තම හිවා සමහර සෝසස් හම්බාගැනගිය. එතකොටමට තේරච දේතමයි මේ වගේ මේ හිතාගන්න බැරි නිර්මාණය කරන්න පුළුවන් මොනස්සේකුටේ කියනෙ යා නිකම් බලඩ සුමුදු ගිහිල්ලා සීගියලට ගියත් මන්දන්න මට ඇත්ප ප උද්ගලි ෙත්තන ගතම සසිග්‍රරි ගලදිහ නික මේ ආසන්න බලාගින්නකට මගේ මවිල් ලොමු දහ මුළ ද හැගැන්නවා ැනෙ ඒක ඒඒ ගලේ ස්වභාවය මැතික කනෙේ චිත්‍ර ලට ිහි ලඳ කෙෙන මීමම කැ එක මමඒ ගලේ ස්වභාවයම ඒ වට පිටාවම ඒ පරිසරයම පුදුමාකාර හැඟීමක් දනවන තැනක් එතකොට ඒ හැඟීම හරහා උත්කර්ශය ලබපු මනුස්සේක් ඒ කලාගාරයක් පමණක් නෙමේ මනුෂ්‍ය සංහතියේ කේන්ද්‍රී ස්ථානයක් බවට මොහොත පත් කරනවා ඉති යිතිහාසික මොහොත ඉතින් ඒක මගහැර ගන්න බැරිතක් මට හිතන්න්නේවාකිවාගේම එහෙම හැගී මක්තියෙන මනුසේකුට එහෙම දෙයක් කරන්න පුලන් මනුස්සේකට තමන්ගේ පියාව ඔය මහංශේ ලියල තිය දට කැෙ දාතුසයෙන් රජරු මරණඩ බැහැ කෙන මගේ සහැන විවාසයක් තියෙනවා ඉතින් එතනින් තමයි ඇතරම එක ස්ාකුණන ඇත්තරම කලාකාරුවෝ එක කියන තරම්ම සුන්දරන් නෑ නෑ මෙටන කියන්නේ ඒ සුන්දර හොඳ ප්‍රශ්නයක සහරක්වෙලාට කරාකාරය තර ොහොක මිනිසුත් නැතු ඇති එහෙම මිනිසුත්තින්න. නමුත් බලන්න මේ දැන් එකන්නේ මේ ද මෙහෙම ගන්නකෝ මට හිතනම දෙයක් තමයි විමනුසයා අතීතයේ ජීවත් එන්න දැන් අපේ. එඒිම ශ න ක් වෙනම කතා කරන්න ොන එකක් එකමක් තෑරටලම මක් කම දැන් ට ඔුදු එක්දස් පන්සේට කලින්න සීගරිය නිර්මාණය වන්නේ. එතකොට දැන් එයා න එහම එම නුසේකුට අහෙම හැගිමක් ෙන්න්නට පුළුවන්ද නැද ෙ කල්පන කර. අද පවා අදද පවා මේ කාශ්ප කරපු නිර්මාණයෙන්ි කොච්චර හම්බ කර මදගලි ඩු එහන යාගේ ඒ සිතිවිල්ල නිසා. එයාගේ නිර්මාණය නිසා. අද අද පවා මහිතල් ලංකාවරෙන සංචාරකයෙක් අනි වාර්යෙන්ම සීග්‍රිය ලඟටවත් ගිහිල්ල යනවා සිීග්‍රියය කල තරණය කර හෝ යනවා. ඒවට පිටා විහරි හුස්මටිකක් පොදක්කරගෙන ඒක නලපල යනවා. ඇති එතකොට තවම මේකට පන තියෙන තවම ඒකෙන් අපි ජීවත්වයනවා. හැරි අද අදත්ව නටිකක් ස් අද සංචාරකය නතිිතන්දර වෙනම කතා කරඩුවන එකක්නේ ඉතිං මම කියන්නේ කාශප කියන්නේ අනාගත දැක්මක් තිබ මනුස්සේෙක් තී ිය අනාග අත අනාගතයේ ඉන්ඩෝඩ මනුස්සේ දැ උදාහරණයක් ගන්නකොදැන් කාටද පුළුවන් අද අද පවා මේ නිරුවත් චිත්‍රයක් තමන්ගේ වාසභන තම ගෙදර තියනකොට පොඩිය නවානේ කවර අවතේමටක් න්ගේ ැ හරි හි ැ අපේ ෙ හිත ගෙදර නික ුඩුක නිරුව රක්ක මති හරි අපේ ගෙදරහෙමක් තිබුණා මේ සහක් කලලාටේ ගෙදරටියත් මගගේ හ හරින නෙද සාලිමද තියන් නොක . වරක්ව චීන ිල්ලාපිලා උඩුකෑම හරයාසේ ෆොට එකයට මේ සාලේ තැනක තිබිලත් තිය තියෙනවා මේ සවරක් කියලාට ගෙර කවරහරිකයින් කරනවා ඇති ඒ හර හැගීමන සතියකට බරදක් කියන්න බෑ ඇගුලෝ සමහර හිතනය දිහන එතකොට මේ තවම අපිට තවම අපි හරි 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 සැකෙන් පෙරෙනවා මේ වගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් චිත්‍රයක් අපේ දැන් මේ අද දෙදහස් සි දෙකේ අපිඉන්න ගෙදරක සාලෙන් අපේ ගෙදර ප්‍රදර්ශන තිබොත් එහෙම අපි ගැන අඹූ මීගිදරඉන්න අරක්කම වනචර රූපයක් ෆොටෝ එකක් නිර කසාලි තියන් ඉන්න කියලා එහෙම කියන කට්ටිය. ඉච ඇ මන ප්‍රශ්නකේ ති මම කියැන ද අර මනුස්්‍යට ඔය කාශයපට මිටවරු ක්දහස් පන්සේට කලෙ ඉඳලත් හමද හිතුේ නැරම මිිය පුද ම ම නසේ නගත මනුසේ ඒක ම කා ත ප්‍රශනය ම කියන කාශ පදත් ජීපත්තන ඇති කාල කියනමට ඇත්තට ප්‍රශ්න තලකන කිය පසල කතාර ඇති ම කියන්නේ මේ කාශප කියන අනග ර අත ේ. <jogo> <os> <cke> නනාගට දැක්මක් තිබ්බ මනුස්සෙක් ඒකතමයි බය නැතුව ඒ ඒක ගන්නේනෙ බල නොච්චර ද දියුණු සංස්කෘතියක් සහ දියුණු දැක්මක් තියෙන් ඇැද කියෙලා අද අද පවා ද හිතන්ට කොත්්ද අද අද මේ පා රජර රටපාලනය කරන මේ ජනතිපතින ක්මතිකනෙ ටියනම කෙනෙ ෙීම කාශපුසන් හි මේ වෙන මොක්ක කරි කරනවා. වනචර පින්තුර ගලකදිනවා කියලා. එහම එහිම කලා ඊට පස්සෙ කට්ටියගේ කෙනෙක් සසිගිරිම්පූර්ම අතුරදන් වෙන්නේ. භගේ පාලනයෙන් පසේ කොතනකවත් සීගරිය ගැ සඳහනක් නැහැන ැෙ පස්සෙටිය කාශප එතෙන්ට පත් කරලා කාශප ඉරේස් කරන එක සම්පූර් දේශපාල කතාවත්. ඉතින් මම කියන්නේ කාශ්ප ගාන අනාගතය මනස්සේ. ඉතිහාසයක් වෙනස් කර පුහෙම නැතන් ඉතිහාසයකදී අසාධාරණයට ලක් වෙච්චායට සාධාරණයක් කිරීමේ පිපාසකින් ඔබන්න. අනුලා රැජනටත් ඔබ එහෙම සාධාරණයක් කරන්න උත්සාහ කරා. මට එහෙම සාධාරණයක් ද සාධාරණයක් ද කරනවාට වැඩිය මට දැන් ඒ පදාසය ඉතිහාසේ අදාල් අයි පදාසය කියීවනකොට මට ඇතිවන් හැඟීමමක් තිය නවානම් කම්පනයක් තිය නවාන මේ මේ මෙහෙමම වන්ඩ බෑ වගේ නේද කියලා දැත් වගේ ස්ාකවද අපිත කතාක ටිකට කළේ ඒ ස්පාකෙන් තමයි මේ මේ පටන් ගන්නේ මේක පටන් ගන්නන්නේ ඒ ගිෙන පුළගුවන් තමයි පටන් ගන්නේ. පස ම ි තින් ෝන කියෙන ට තනකොට ඒ එකට වශ දත්තමස්වය න එකඇතු කරගන්නවා එතකොට එතනද මට එක සාධාරණයක් කරනවා අද සාධාරණයක් කරනවාද ඒ මනේ මට මට වශ්‍ය වෙන්නේ මේ මනුෂ්‍ය කැනෙමි ඒ සම්මත ඉතිහාසේ රචනා කරපු හෝ ඒ දැක්ම තිබ්බ මනුස්්‍යයා නොදැකපු පැත්තක් තවත් තියනවා නේද කියන එක සමාජගත කරන්න ඒ කියවන හය හරහා මගේ පපුත් කියවනයහරහා මට දැක්න විදි සමාජ ගත කරන්න ඇති එතකොටඒ සහරක් වෙලාවට ඒක සාධානයයක් කිෂ්ට වෙන ඇති. ඇතට මඒ සාධානය සාධාරණයකැ හිතල්ලමය කරන්නේ. මේ තවත් ඇත්තක් මේ තියෙන. ඇත්තටම සමුදු හිතන්නපු ඕනම දක පැති දෙක් තුන කතරක් පහක්තියෙන්ටත් පුළුවන් ඔො යාද කියන පැත්න මේ හරක් වඩවාට හොද ට රක් ව පුල හො වන්න පුල. නිසු නිසු විදයින ද ගඩ පාචි ර සරට ගන්න ර තර හරි නිසු විධයි කියන්න තම අන්නහරි තම නැන තමන්ගේ දැන පමින්ද දෙවල්ටහ ගන්නවා. ඇතකොට තවත් කනෙක්ට ද විදිහ තව කෙනෙක්ට වෙනස්සන්න පුළුවන්. එක නිසාපේක්ෂ දෙයක්. ඉතිං ඒ අනුව මේ හැම එකකම මං කියන්නේ එක්මානයක් දෙමාය ප තරක්න හිට වැඩ බහුමාන තියන්න පුළ. ං ආසාස ඉහෙම බහුමාන කියවන්න සහ ඒ බහුමාන සමාජයෙන් මේතා ගිලිහි ල තිබ බහමානයන්ට පොඩි පනක් දෙන්න එකොට තවත් මේ තවත්ක් ේව නිසක් ේද කියල නිස තන්න පටන්ගන්නවා සහහිතකොට ිනිස්සුන්ගේ හිතනාව කාශය පුළුල්ලනවා දැන් අපි කතා කරනාවන මේ කාශප ගැනකොඩක් හැබැ හිතන නිහාටගේ හාම ධාතුසේන රච්චරුවන්ටත් පොඩි දියුණු චින්තන මේ ලක්ෂණ තිබුණ කියලා හිතෙන නැත් එකයන්නේ දැන් ඉතිහස පැහැදිල සඳහන නොනි ධාතුස ඔය මේ විශාල කාර්යභාරයක් කරන එකයන්නේ දැන් ඔය මකදද අපි මෙයා කරන මේ ධාතුසේන හදපුූ හිටි පිළිමේ පදන් ට නම් නත්මත වනලා දහදුර පුට්ි නමතකත් අවකන පිළිමය ඇත්තටම මම සීගිරිය වගේම සහරක් දවසකට මම ගිහිල්ලා අවුකන දිහා ඔහේ බලාගෙනන්න පුළුවන් කිසි මේකක් නැතුව. එකයන්නේ ඒත ගලකින් ඒ වගේ නිර්මාණයක් කරන්ඩ පුළුවන්ද කියන එකම හාස්කමක් සහස්්චර්ය. එතකොට ැ ඒ ඒක අවකන හදන්න කියලා ධාතුසේන ම කරන්ඩ වෙන් නිම කරාවෙන්ඩ පුුවන් මේ දැංත්. ින් දගුත් තිීලතින කන පිළිමේට නෙද්දුම් කඇගල දෑස්තුන් නිසාගෙන තියන එකට සහක් වෙලා දස වෙන එක නියම කිරීම පමණක් වන්න උළන්ඒ අතිශය දක්ෂ නිර්මාණ ශිල්පීග නිර්මාණයයක් වවෙන්න කොළා නමුත් කොහොමුණ දාර්ත්වයයටට ඒකට සම්බන්ධයන ඉන්වෝල් ලා තියෙනවාන වැඩි කරන්න ඉතින් එතකොට මේ එහෙම චින්තනයක්ම එෙම අදහසක් හිතීම පවාම හිටිමයා ගලින් සම්පූර්ණයෙන්ම ඒක බලාගෙන සිටින්නේ ඔහු නිර්මාණය කරපු වැැවදිහා හරි කලා වැැවදිහා ඉතින් ඒ කස සම නිර්මාණයති හම සිටවිලි පහලවීම ඔහු විේෂ පුද්ගලෙක් වඩදඕන සහ සහ මම හිතන්නම මම නිල්කටල් පොතේ තරක කරන විදිහට ධාතුසේන ඇත්තටම ආශක ඇතින් දවතුසේන මරණයට පත්වෙන්න පතේ කියල තියෙ තර්ග කරන ඉදිහටම ඔහු මෙහිදන් කදන් කරලා තියෙන්නේ ඒක තමයි ඊට පස්සේ පුරාවෘතය බවට මහන්ශිලිපපු මහහා හාමුදුරුව හමන් වහන්සේලා වින් සමාජ ගත මාජ ගත කරන එකඒට හේතු වෙච්ච කරන මත් කතාබා කරන පොත ඇතුළේ ඉතින් එතකොට කාශ්‍යපගේ ඔහු දුටු දාතුසේනො දුටු මේ විභවය ගේ හැකියාව ගේ දක්ෂතාවයන් නිසා තමයි ධාතුසේන නොබියව කාශපට අවස්ථාව ලබා දෙන්නේ තියත එතෙන ද මංක කියයන්නේ ධසේ ඉදිරි හිට මොුස්ෙක් කියනවාගේ අපි කතාගරමින් සිටන්නේ ොහන් රාජ් මඩවලෙවූ ිල් කට්ටල් කියන මේ නව කතාව ඔබට කියවා ගැන්නඩරි කියලා රාධ නකුුණා වෙනස් ව නවකතාවක් විධවිදධ ලේඛකයන් විවිධ තැන්වලින් ආ බාසය ලබනවා ඒ වගේම විවිධ චරිත විධ තැන්වලින් ගන්න අතීතියට ය තවත් කෙනෙක්ගේ අදදකී මනුසාරයෙන් දියයනු ඒ වගේම වත්තකට එහෙමත්නැත්තං තමන්ගේ පාසලකට එහමත්නැත් ඔහුස සේවේ කරනාායතනකට මේ වගේ විත විදධ තැන්ගලින් පාරි බස්සික අදදි හමුමුවන චරතයක් සිියල්ලම නිර්මාණවලට වස්තුබීජ වෙනවා. මේ සමහරලාවට එක පාර ලියාගෙන තියෙන නැතු ඇති නමුත් නිර්මාණයක් කර ඇති නිර්මාණකරවාට මේ සියල්ලම තක්ක වෙනවා. ඒ නිසා නිර්මාණකරවා කරන්නේ අපට සමාජය පිළිබඳ යම් කිසි මඤ්ඥානයක් ලබාදන එක පුංචිවිරාමකට යාමටයිස් සෝදානම්. ඇත්තටම මෙහෙම රූපයක් අඳන්න ඒ මනුසයට කොච්චර ලස්සන හදවතක් තියෙන් නැතිද. එවනාටය අදහස හරිම ගැටලු සහගතයි. සමඟෑය තමා සතු පරිගනක දත්ත වේගේෙන් ඉදිරිපත් කළලාය සීගිරි කාශශප ඒයාගේ පියරච්චුරුව ධාතුසේන ධාතුසේනට අදහසක් තිබ්බිනෑ කාශපට රට බාර දෙන්න එයා බලාගෙනහිට ඒයාගේ අනික්පුතා මුගලන්වු රජ කරවන්න ඒත් ත්‍රිස්තුවර්ෂ හාරසිය හැත්ත හතේදි කාචශ්චපයාගේ පියා පනපිටින් කලාවැැවෙේ බැම්මට තියලා මැටි ගහල මරනව ට පසෙ ටින් පැල්ලයාන මුගලන්ගෙන් රදරවේ කියලා සීගිරිය තමන්ගේ රාජධානය කරගෙන අවුරුදු දහටක් රජ කරනවා කොහොමඳ එහෙම ක්‍රූර මිනිහෙක්ගේ හදවත ලස්සන වෙන්නේ අපි කතාකරා ධාතුසේන රජ්චරුවන්ගේ දියුණු චින්තනය ගන ඔබ කතාකර අව්කන පිළිමේ ගැන හැබැයි ඊටත් වැඩිය දියුණු චින්තනයක් තිබුණද කියලා හිත්තනවා සුදුත් කලුත් ජාතිබේදයක් කරගෙන තියෙන ලෝකයක කළුගහැනිියක් හුලවත් නොවන ගැහැනියක් තමන්ගේ බිරිඳක් පවට පත්කර ගන්නට ගත්ත තීරණය බිසවක් පවට පත්කර ගන්නට අඩුපුලි එතන එහෙම චින්තනයක්ුත් තියෙන් දැති එක කියන්නේ කළු පැහැේ ලස්සන දකින්න ගොඩක් අයියට බැ ඒ හරි ඒ පඇත්ත තියෙනවාගේම සමහරක් කලාවට අජුරු කියන වනධදයක්රන්න පුළ මනුසේන අතිශය සර බලධරය ඉතින් යට න දෙයක්කරන්න පුළුවන් රි ැමන්නන ජනාතිප තිලත්ව වගේෙන අරිද ොන දක්්‍රවන් ජයාර් ජයවර්තනත් කිවේ ගෑනයෙක් මිනි හක්කරන එක මිනි ග්‍යෑනය එක් කරන එකයි ජනතිපත විතරයි ගැනෙක් මේ ජනතිපතුමට කරන්න බරග බ වි ස කර පුළන් ගේ බිස්සන් ප සකත් කරන්න. එතිං රජ කෙනකොට තමන් අවශ ඕනම දෙයක් ළඟකරගන්න පුළුවන් බලය තියනට සියලු භූමය ොහුට අයිති. සියල භූමම මේ මහපොුව සියල්ලම සියල්ල ඔහට ඇති. එතකොට ඕනම ගැහැනක් තමන් වෙත ලංකරගන්න පුළුවන්. එතකොට දැ නමුත් ඔහු ින්තනක් තියනවන තමයි ඒවා කියනෙට එම එහම දැක්මක් යවන තමයි හෙම කෙනෙක්ගෙන කැමත්තක් ඇතිවෙන. නැත්තන් ඔහුට වෙඩවෙන දේවල් එතනි මගාරන්න පුළුවන්. ඒන්නේ පහල කුල්ලේක ගැහැනිය කලු පැහැති ගැහැනිය ලංකර ගැනීම මගැහැරලා අ උසස්කුලේම බදාගෙන ඉන්ද තින්බ. නමුත් ඇත්තවශයෙන්ම කාශප සරි ධාතුසේන තමන්ගේ සීමාව ඇතුළේ නිදහස්ස නිවහල්ල හිතපු හරි අපූරු රජ කෙනෙක් කිරීමට දැරෙන්නේ. ඉතින් එතකොට ඔහු ඔහුගේ නිදහසත්මගේ රජ කෙනෙක් සතු නිදහසත් තමන්ගේ බලයක්ත් පාවිච්චි කරලා තමන්ට අවශ තමන්ගේ චින්තනය ඒ මත වපුරල තමන්ට අවශදේ බුක්තිවිතිෙනවා ඒ වගේම උඩුකය චිත්‍රයක් නිරුවත් චිත්‍රයක් අඳන්නත් ඉඩ දෙනව දේව මිත්තට ඉති ඔහුගේ පුතානය කාශප කියල කියන්න අනිවාර්රෙන් මොහුගේ ජානලක්ෂණ කාශමට එන්ඩ ඔන්නේ ත්ත කාශමට කොමද ඇතරම හිතන්නම ඒ දේවවිිත්තමද දේව දත්ත වෙලායන්න ඔ කියෝ ගත්ත කොමද ම හිතෙ මට පොඩි දුලියක් වගේ හැඟීමක් එනවා මේ දෙකේ ඔබ සමානකමක් කරන්නට උත්සාහයක් දරනොවාද කියෙන පාටකයක්දටර අනිවාරම එතකට ඒ දේවද ම උත්ල උපපුලි උත්පලවන්නා දේවදත් දේව මිතකමකු එතකට ඒ දෙෙන අතර සමාතක මුලින් ක චරිතත් හ ො ද රහුණන්. එක පාරට ඔහු අතුරු දන්වෙන. මේ නගරේ අනුරාධ නගරේ එහෙම චිත්‍රශිල්පියෙක් නෑකේරකෙන. බොහෝම කාලිකට පස්සේ දීමති විසවගේ චිත්‍රයක් එක්ක දේව මිත්තා හු වෙන හරිටම හරි ද මක එද ඔයමගින් ප්‍රශ්නය මංවාගේ ප්‍රශ්න දැ ද හිත දම ලපැම් කර කිසිම කනෙක් හිත නිරම බලපැම් ක නසන හම දම කියන්නන්නේ. මත ම ම කිය දව ොත තේරු ඩ නැ කියලා. ඕනම කෙනනෙක්ට උපරිම නිදහසේනවා තමන් දකින විදිහට ඕනම නිර්මාණයක් ක්‍රසවෙනින්න ඒක අ අපි සෙල කතා කරාවගේ තමන්ට දැනන විදිහට ඒ එක විඳින්න පුොලො. එතකොට ඔයා ඔයාවිින්දහෙම නොවෙයින හා හරි මම මතැ මත පොලවේ හැපි හැපි කිවත්තෙම නෑ සුමුද ඒක නෙමෙ කිය කිවත් මොකක්දෙ තේරු වාට ඕන දේවවාත් තේරු ගන්න මට ඕනදේ හ තරු ඩ න. ම ඒ එකයික සම්පපුරනවට නිහසන් ඕනම් කෙනෙකු දස්සන ති ඇත්තටම තේරුම්ගත්ත විදිහටම ඒ අහම්ුලෙස ධාතුසේනට හම්බුවන්න දේවදත්ත තමයි පස්ස කාශපටත් දෙවමතු ඉදිට හහම්බුවෙන්නේ. එප මනගුත්න මේ මගුර තවචුත්ට ඇඩකොත්හෙ අර මුලිම් ඉන්න දේවසර එන්ද්‍ර කියලා කියන්නේත්. යර අදරට කියන්නේ යගේ දේව් කියලා. ඒ දේවුම තමයි මේ දේවදත්ත වෙන්නෙත් දේවමිත්ත වෙන්නෙත් ඒක පොඩී කාලයක්ත් එක්ක තියෙන කාලතරණයත් එක්ක තියන කන්දරය ඒ වගේම ධාතුසේන රච්චුරුවෝ තමන්ගේ කාශ්පපුතා ලස්සන උද්‍යානයක් ඇදහම ඒකට ඔහු ඉඩ දෙනවා ඒ වගේම හුට ප්‍රධානයක් කරනව රචකම් ඒකැන ඔහුට විඳින්නට පුළුවන් කමක් තිබුණගේ කාශ්පට එ න්නඇත් හු ගිලේ කියන අනිවාලමුදැ මංකිවේෙන පිස්සලත් කතා කරා වගේ තාත්තගේ ජාන තාත්තගේ ලේ තමයි කාශපරයන ඕන මෝනම කෙනෙක් දැන් සමහරක් වෙලාවට දැම් දැන්ේ තාත්තගේටහඳ හපු කට්ටිය සමහරක් වෙලාට කියනවවාගේ තාත්ත ෆෝර්නින් කතා කරන හරතමයි මං කතා කරනත් ඇහෙන කියලා. දැ ඇතර මේ මට තිතාගන්න බයක වෙඩි කොහොද කියලා. සමහරක් වෙලාට අපි වැඩික්තා වැඩිවියට පත්වනකොට අපේ තාත්තලග ලක් අති ලක්ෂණ නවා වාටවාගේ තාත් හෙරවාගේමක් හර ති ලක්ෂණන. ඒ ජානමය ස්වභාවයක් ලේ ලේවල ලියත් සමගෙන ස්වභාවයක් ඒක ඇත්තටම ඒකන අපිට අසාමාන්‍ය සසාහ ැදිිීමක්තියෙන් අපේ දෙමපියන් එක කොච්චර කරත් එක අතරන බැරිතරම් සම්බන්ධා. ඇති එතකොට මේ කවුද ධාතුසේන තමන්ගේ බිරිඳගේ අඳින හුඩුකය නිරුවත් රූපය වගේම, ඇම ට න නොක ොන ඒකට හා සමානමයි කත්තමයි කාශප හිට අවරුදු ගානකට පස කරන්න. ඉතිය නිසා ඕකන කාරරි. දැක්ක නැති දීමතයගගේ චරිතය ඇන්දට දේවමිත්තටම කුත් කියන්න නෙත්නෑ ද දැ ඒ මෙහම වෙන්න කෙලෝ මේ මහිතුව දැන් හරනයක් තින හිතන්න දැන් අ මුල්ම හම්බෙන පළවෙනිි කොටසේ දේවසරයෙන් ද්‍රීම්නවානේ. දවසුරේන්ද්‍ර දෙවසුරේන්ද්‍රගේ ගෙදර යාගේ පාට්මන්ටක අවු කතත්ටු හැටගානක්තියන පාට්මටගේ මේ ඇතටම දැන්ගේ එකම අපි චුට කමන්න පැහැදිලි කරත් දෙදස් පනස් දෙකෙන් කතාව පටන් ගන්නන්නේ ටහුවෙන් ඇති. එකන්නේ දවිචිගේ හයිසිවනි බෝද්ධ දෙගේ දවිචි දුන එක්ද හර්සය පනස් දෙකේ ඉපදුනේ තොට යාගේ හයිසිව නිබෝද්ධග තියන දස් පනස්ක මේ දෙදස් සි දෙක හරිට මෞුරුදු තියහකින්. අවුරුදු අතිහකින් කියල කියනන්නේ ඇත්තටම ලෝකය මම හිතනවා හිතාගන්න බරිතරන් වෙනස්ස ජීවත්තලලා හිටියොත් හිතාගන්න වැරරිදවල් අපිට දින්න හම්බුව. දැන් දාාහරනයක්ක්ලෙ ම හැමතිස්සම කියන්නේ දැන් දදාහ දහස් විස්ම අවුදු විස්ස කාලේ ගතුත් එම දහසදක දදාහසිස දෙදගන්නකු හිතාගන්න බැරිතරන් දෙේවල් දියුණුල තියරන දෙෙදාහ අපිට. හරි සුලබ විදිහට ල ්් කම්පිට තිබෙන හක්කොම තිබ යට ප ලොකු මෙම තඩි පි තිබ්ේ ඕවලින් සාමාන දෙවල් තමයි කරන්න පුළුවන් ගුණේ නමුත් දෙදස් පහහ දස් දස් දනගල මුල්කාල ලට්ටප් වෙනවා අතේ යන් පිටමය කරන්න පුළන් ඊට පස දස් හය දෙද සතවෙද්දි ඒක ෆේස්බුක් නවා හරරි ෆේස් ුක් එක ලෝක කන පිට හැරෙනවා පොචර පුද මවන IDඩ කිය පොතක් ඔ ඉද හයිදලා වෙද්දී වටත් සපපේන ඊලගේ ස්ර්ට ෆෝර්නවා ස්ර්ට ෆෝර්න එකෙන් දැම්බලට බොද සම්පූර් ලෝකෙම කණ පිට හෙරලන ති න ද සික වෙනකට ඒ ගත්ත ෆෝන් එකෙන්ම හැපෙන්න වෙලා එවිතරක්න මේ දගන්න ැරිම දැන් සම්පූර්ම අරගල කරන්නත් ෆෝර්න කරන්න අලුත්තඒවා ගන්න එක සිනය ඒත ඉතින් අරගලේපවා දැම් ෆෝන් එක හරහා සමාජ ජාලා හරහා ලිංක් වෙන තරමට ැන් හැමදේම වෙනස්සෙලා ඒක දියුණුව කියෙනනට වෙනස්ෙලා හැමද වෙනස්සෙලා. අලුත් වෙලා තේතකොට තව හින් අවරුතු තිහකි මොනවේදකිල් මං ඇත්තම හිතනවා ය පොතේ කියන දිහැටම අපිට තවුරුදු තිහැකින්. හරන විතිට පිීතම ටට ජානයන් දන යනවා කියෙනවා පැකෙච්ජ එකක් කරගෙන ජපානයකි හිල්ලා ෆජි කඳු වැටේ බඳලා ටෝකිෝ නුවරට ගිහිල්ලා එන හරිදකි එතකොට දැ ඒ එහෙම පැකේච්ච එකක් කරන් යනවාගේම අදට දෙදාස් සි දෙකේ දස් පනස්තෙක වෙද්දි ඔට අනිවාරයෙන්ම ඒ ප්‍රකචක් කර ට ගරට පුළන්ග ට ප්‍රහ්පති වලට අඩ පුළුවගේ වට හ යන්න පුලොන්ගේ කිසි ක තිශේ සාමාන දෙයක් කනවා. දැනටත් මොනාද මේ අභ්‍යාකාශ ගාමීින් නැති, සාමාන්‍ය පසෙන්ජස්ල සාමාන්‍ය මනිස්සුේ දැම් මාස කීප එකට කලින් හතරදිනෙක් ගියා ඔබිට් එකට ගලා එකයන මේ පෘත්වයේක්ෂයට වටා ගේීලා වට කීපයක් කැකිලා ත නිදම් පෘත්තිවය දිහ බල්ල අභ්‍ය කාශෂ සැරිසරල ්‍රකාශ දිමයාය කරලා නිඩෙක්ෂණය කරලා අභ්‍යකාශ ගමින් කවුරුත්න හොද මේ සාමාන්‍ය මේ පසන්ජස්ලා හොඳේ ඇති එතකොට අපි දව කිම ප්‍රශ්නතු තවරෘතියකින් පි හඳට අන්ඩ පුළුවන්ගේේ හරික ්‍රහස්පති අන්ඩ පුළුවන්ගේ ඒකට හැබ ඒකට ්‍රේයිී එක ෝන හොද. කොද ගුරුත්වාකාර්ශණ ඒ පෘෂ්ටේ සවබා වෙනස් නි රැග ද හඳට මප හර තියන. මේ දැන් අපි පොලොේ ැන් අප ගුරත්වාකර්ශණ තියන ඇවිදගෙන යන්නේ හඳේ අඩ අත් තිබොත්තේ අිහය පුර න හදඳ ගුරත්වා අකශණය වෙනස් කන එකට පුරදු එකක පොට ටේීන ක්ෝන ැන් දැන් එයා ගයාලුව අකාගත දෙවසුරන්දරගේ යාලවා චාප කියන ගැන ලමයා එයා දවස් දෙක ට්‍රේනිින් එකක් ඉදල තමයි පස්ස තමයි ඔබිට් එකට යන්නේ ඒක අවශ්‍යය දුම් මේයා කරගෙන ඒට්‍රේීන්න කරගන තමයි යන්නේ. තවගේ අපිට අභ්‍යකාශය හරහා අනාගතය නැත්තන්. මේ සියලූ විශ්වය පුලහැරිසරණ පුලොන් වී. හරිද එතකොටේ මගේමං විශවාස කරනවා. අදටත් මේ ගැන පරේෂ්ණය කරනවා. අපිට ටයින් ට්‍රවල් කරලා අතීතේයට අන්ඩ පුළන්ව කියලක්ම විශවාස කරනවා ඒ කියන්නේ අනිවාර්රෙන්ම මේ කාලය කියලා කියන්නේ අතීත අනාගතය කියලා හිතන් වැරරිද කාලය කියයනෙක හරි වෙනම කතා කරන්න දෝන එකක්කයක හොමුණ ටයින් මෙශන් කියනවා අනිවාර්යම මම කියන හවාගෙන අනිවාර්ම ව හක ක කිසිමම් ප්‍රශ්නයක් නතව පට කාලතරනය කර අතරයන්ට පුලො ස න ක ේවස පුද්ගලයා එහෙම කාලතරණයකරු තමයි තැනවැරදිලා යනවා හදිසිියමහ. දේ දත්වදිට ධාතසේනෙ කාලේ අට අන්ඩෝනතැට දෙමේ ආරවාකිව මේ දීතිකාගේ රූපය කියන්නේ එයාගේ අල් පාර්ටමට් කපියේතනින් කතමම කතා පටන් ගඇත. දීතිකාගේ රූපය තමයි එයාගේ අර පාත්මට්ක ගහලත රූපය එකම 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 රූපේ රූපය අරගෙන යා ටෝන අරක ඇද කවද ම ටෝන මේ හාශ පහම්බේ නමේ යා චිත්‍ර ශිල්පියයන්නේ. කාශපි මස කාශපක මනස ැන ගේ හිතයන මේ වැරදිරපය ක සාමාන්‍යය අපි අි දීපුරූපය මිමිනිම පිතෘගාතකයෙක්නේ එඒම ඒමිනිියහට වැන්න මටවන මේක ඇදරම මිනිියාව කල්ලගන්න. දෙවසරෙන් ගන්න එකයි අරගෙන පොි සයින්ෙක් හරරිගහගන්න අපි අපිතැ පොදක් දැු ුමුදු පොක්ලිවත්තේ මල්ල මර දු සයින්නනක්ගන්නනේ ඒඒ මගේලක් තියෙන සූනිියයටකක්නේ ත එයා සයියාගේ යාගේ ලෙජන්ර යාගේ ආසකරන මනුස්්‍යාව මේ සීග්‍රි චිත්‍රය අදව මනුස්්‍යයාව හම්බවෙලායයාගෙන් අඩුමගාන තම්නෙල්ලෙ හරි අරගෙන ඇගිරි සල්ලකුණ හරි අරගෙන ඒ එයාගේ සිවරනයයක් ද රකතියගන්න. එතකට එකතවශ පසුම්තින තාක්ෂය තියන තම ටයිම් ටර කරලයන්නන්නේ ඉටවසතවයා දේව දත් ඉටවස දවමිතවට පත්ෙන්නේ අපි දැන් කතා කරන්න මේ ඉතිහාස කතන්දරය ගැන මේ කතාව ඇතුළි ඔබ වර්තමානය අපිට හැඟවුම් කාරකතය විශේෂයෙන්ම භික්‍ෂූන්ගේ ක්‍රියාකාරීත්තය ගැන අනිවාරෙන්ම භික්‍ෂුව කියන්නේ දේශපාලයටට කරපුවන් ඕුවන ඇති කෙනෙක් මට තෙන්නේ එක එකන්නේ බෞද්ධ දර්ශනය කියන්නේම වෙනම කලාපයක් එක වෙනම ස්ටඩි කර්ඩෝන වෙන මධ්‍යනය කරන්න්ඩෝන වෙනම පුළුල්ල පැතිරගත්ත විශාල පදාසයක් එක එතකොට දැන් මේ බෞද්ධ බෞද්ධ දර්ශනය මේ බෞද්ධාගම දඩමීමමා කරගෙන තමයි ඉතිහාසය පුරාම හැම පාලකයෙක්ම තමන්ගේ පාලනය සමාජ කත කළ තියෙනෙ එකන එක හරි ලේසි. බෞද්ධාගම තමයි නිලාගම එතකොට ඒක දඩමීමවා කරගෙන ඒ පාඒ පවිච්චි කරලා හැම රජෙක්ම තමන්ගේ බලය පිහිටවල තියෙන. ඒක ඉතිහාසේ තුටු ගැමුණු ආදී ඕනම රජගෙනෙක් එක පිටස්වාබලන්න පුොළොන් දේවා නම්පියීති සිද්ද දුටු ගැමුණුද ධාතුසේනුට ඒක එහෙම කරන්න සිද්ධවන අද පවා සිද්ධ වෙන්නේ මේකම තමයි. ද විශේෂයෙන් මහින්දරා පක්ෂ හිටපු ජනාතිපතිවරයා සම්පූර්යෙන්ම බෞද්ධාගමික පසුබුම ඇද අප හාමුරනකින වචර මං හිතන්නන්නේ කකිවෙනවා නනිවාර කතවක්රමුුගටත් අපේ හාමුදුරුණ ගෙලික ඇතකොට ඒ කියන්නෙ අබ වහන්සේ නැතුවමට ඉන්ඩ බෑ කියනවගේ ඔවහන්ේ තමයි මට මට වශපාර කපන්නේ. සම්පූර්ම ඒක මට යපෙන පාලකයන් තමයි අපිට ඉන්න. එතකොට පාලකයන් තමන්ගේ සුක විහරණය සඳහා, අනිවාරෙන්ම පාල හාමුරුව සොරි හාමුදුරුවු පාලකයනු පවිච්ච කරන තමග සක්ක විහිරණය සඳහා තමන්ට අවශපසුබිම සකස්කර ගැීම සඳහා. බදු හාමුදුරෝක කිය නව වසල එක් වෙන්නත් ප්‍රභූරෙක් වෙන්නෙත් තමන්ගේ ක්‍රියා කලාපයනුව හැබැයි එහෙම කියන ඒ දම අදහනාය ඒ දහම අනුව යනා අය බවහන්සේ පිතරූ ගාතයකෙක් බවට පත්කරන්නේ භික්‍ෂූන්මයි කියන දේවෝමිත්තගේ කටින් කියවනනිවා ඉතින් ඇත්තටම මේ නොකල යුතු දේවල් කරමින් සිටිනවා එදා ඉඳං අද වෙනතුරු. ඔබ කියන්නේ එක අනිවාරම ඒන මෙහෙමන දැන් රාජ්‍ය ආගම බවට මම කියන්නේ ආගම කියන්නේ පෞද්ගලික දෙයක් හරි ආගම කියනන්නේ වාටාගමතතිය පුළන් මහනෑ සුමුදවාගේ ආගමකත මට එක අදාලාලනෑ මට ගමත්ති බ මට එක අදාලන ත නෝනම කෙනෙක්ට ආගමත්තියෙන් පුළලන් එක අදාලාලන පෞද්ගලිකයක්. ඒකට ඒක පාවිච්චි කරලා, කෙනෙක්ගේ කෙනෙක් තමන්ගේ බලය හෝ තමන්ගේ අවශ්‍යතා හෝ පරිපූර්ණ කරගන්නව නම් එක හොඳ දෙයක් මේ රජයකට ආගමක් තියෙන්ට ඉදික් නෑ මොම කියන්න අපි කතා කරන තවටකක්. මොහන් රාජ් මඩවල ලෙවූ නිල් කට්්‍රෝල් කෘතිය ගැනයි අපි සාකච්ා කරමන්න එන්නේ. සමහර විය යුතු නැති දේවල් සමහර කාලවල සිද්ධ වෙනවා. විවිධයිගේ අවශ්‍යතා නිසා මේ දේවල්, පාලකයන් විසින් පාල් ලිතයන් පාලනය කිරීම සඳහත්. එහෙම නැතිනම් පාලනය නොකළ යුතු දේවල් පාලනය කිරීම සඳහත්්‍යයෙද වෙනවා.මි සියල්ලම දකින කෙන උඩින් නිදන් දකින කෙනා තමයි නිර්මාණකරවා. ඔහු මේ සියල්ල දකිමින් සමාජ සවිඥ්ඥානිිකත්වය ඇති කිරීම සඳ, නේදේවල් එකතු කරලා පාටක සමාජයට දෙෙනවා. අපි පුංචි විරාමේකටයාමට යිස් වූදර. යට පුළුවන්ද ඔය උපලි කියන ගෑන මහරච්චරුවන්ගේ බිසවක් කියල පිළිගන් ස්වාමීන් වහන්සේ නිහඩ ඔබවහන්සෙන්ට පුළුවන්ද කිසිම කුලගර්වයක් නැති කම්මල් කාරයකි දුවක් මේ රටේ රජුගි පළමු බිසව විදියට පිළිගන්න ස්වාමීන් වහන්සේ තව මත් නිහඩය ඔබවහන්සේට පුළුවන්ද එහෙව ගෑනියෙක්කි දරුවේ මේරටේ ඊළඟ මහරච්චුරෝ විදියට පිළිගන්න ස්වාමීන් වහන්සේ එවරද නිහඩ එවිටයි පපුුවෙන් දෑත් ඉවතට ගෙන සිය පිරුණු කුසවත බා එක මිදමින් හඩන්නටූවාය අනතුරුව දකින කෙනෙකුගේ පපපුුව, හෝස්ගා පත්තුව වෙන හඬඩින් මෙසේදකේවාය. ඔබ වහන්සේ ඔය විදිහටම නිහඬවහිටියොත් ඒක මේ විදිහටම සිද්ධ වෙන හාමුදුරණේ. සහර දේවල් තීම්දු කරන්න හාමුදුරෝම විතරක් නෙවේ. අපි නොහිතනාය නොහිතන තැංවලට ගිහිල්ලා නොහිතන බලපෑම් කරන. එදත්වනා අදර්ත්වෙන. එකන්නේ හාමුදුරුවරු කියන සංඝයා වහන්සේලා බලපෑම් සහත සාගතය සාධකයක් වෙනකොට ඒක පාවිච්චි කරලා ඕනම කෙනෙක් තමක් අවශ තාව විෂ් කරගන්න උත්සාහ කරනවා ඒ විත රක් නෙවේ යසෝ කියන සේවිකාව සුදන්ත කියන වෛ්‍යවරයෝ පාවිචි කරලත් විධ දේවල් කරගන්න ඒ වගේම දේවනං පාවිච්ි කරලත් නමක් තබාගන්න වෙන ඒවත් පාවාදී දාම හම ැනක මේ මගේදවල් සිද්ධ න ගහරන්න බැහැන් ඉති ඒ වගේ පසුබිම් හැදනකොට විශේෂෙන් ඔය මේ ආගම කියනක හරිම ලස්සන්නට පාවිච කර පුළ ඕනම කනකට තමගේ අවශ්‍යත සපර් කර ගැනීම සඳහ සමහරක් කලාට අපිත්තේක වහෙක් බවට පත්වනකොට අපිත් හ න ො පිම දන්න දැන් ඒම වෙලා තින දැ ශ්‍රී ලංකාව දැ මේ මහොත් වෙනකො රුණ ගදක වෙක්ලතින එතකොට ඒ අගාදය සකස් කිරීමේ හිලා මං කියන්නේ අවංකෝම කියන්නේ සංගේ වහන්සේලා එෙක්තර සසාග දෙක එකැන එහම නොවනානම් තරන් අගාදයකට මේ රට වැටන සියල ශස්්‍රර කොට එතකොටකන මටව දුර දැක් තිබුණ න තමන්ගේ පෞද්ගලික දේවල් ගෙන මිට මේ තරන් නොහිතුවවානම් රට මේ තරන් ගාදර නොක ටන ති බයිතකොට හැම තැනමතිඉන්න බලපෑම ලෑ බලය පිළිබඳ ප්‍රශ්න මම මෙහෙමකවත් මොහන් ලේකකයක් විදියට අපේ අතෘප්ති කරහිත් අඳුරනවා කියලා ඔවු ඒක සමරක්ට වැඩත් එහෙමයි ම දැන් මේකට එන්න කලින් පුළල් විදිහට මාධ්‍ය හිටප කෙනෙක්. මාධ්‍ය තුළ කරණන් ගාන්න නම් මාධය තුළ යමක් කරන්න නම් මාධය තු මාධ්‍ය පාවිච්චි කරන්න නංම් මිනිසුන්ගේ හැගීම් දැනම් හොට තේරුම් ගණඩුවන නිස තන්නන්නේ කොහොමද මිනිස්සුන්ගේ හරු දස් පන්දන වැඩ කරන්නන්නේ කොහොමද එගුලන්ට අශදේමොකක්ද සහ එගුලෝන්ගේ බලාපොරොත්තු කලාපය කොයෙ කොහෙද තියෙන්නේ ඒක දැන ගැන්ගට මහිතනන්නේ ඒක දැන ගැනීම ඕනම කලා කරයකුට වැදගත් ඒක දැනගත් තම තමන්ගේ කලාව හරි පුෂ්ටිමත්ව නැත්තන් හරි පිරුණු පිරු විර පාචර තුලා මහිතන අනිවාරයෙන්. සමාජ හරුදය සමාජ ස්පන්ධනය කලාකාරයෙක් දැනගත යුතුමයි එක අවශ්‍යසාධකය එහෙම කියවා ගැනීමට දැන් ඔබ පාවිච්චි කන්න මෙවලම ඉතිහාසයන ජථර්ථයේ වස්තු වීජ ගැන හිතුවොත් අපි ඔබට ඒ වගෙන් අර හිත කියවගන්න අපේ අතෘප්තිකර මනසේ තියන විවිධ දේවල් කියවගන්න ඉතිහාසයට මෙ යන්නේ දැ මෙහමන තැන් හිතන් දැ 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 අපි කතාරම දමසමුුද ස්වාමීන් වහන්සේ සංග්‍යා වහන්සේලා රජයකට නැත්තං රජේ පාලකයට රටේ පාලකට බලපෑම් කරන එක ඉතිහාසෙත් සිද්ධ වුන අදත් සිද්ධයනවා ද එතකොට දැන් මේ අද අද මේ සමාජ සිද්ධ වෙන දී වාටපේන මටත් පේෙන මෙතරින් අපි හැමෝටුම් පිෙන බලගින් හැමෝටම පයනවා. එතකොට ඒක ඒක විශේෂත්වයක් නෑ ඒක අමුත්ත් නෑ දැම් මටට හිතෙන්න්න මේ අපි දකින දේ මංගයි කියන්නේ. අපි දකිනදේ මංඟයි තවත් මං නිර්මාණයකට ගන්නේ. මමා සයි අපි දකිනදේ වෙනක්ේදිකට ඉතිරිපත් කරන්න පුළුවන්න එකැනෙදැම් මේ 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 සමාජ සිද්ධ වෙන දේ එහෙමම කියන්න ඇතුව. මම ඇත්තරම ඉතිහාසේ පාවිච්චි කරන්නේ. මේ අද අපිට අවශ්‍ය දය කියන්න බැක්ට්‍රප් එකක් දිට කියන්නේ පසුබිම් තලයක් විදිහට එතකොට දැන් මේ සිද්ධ වෙන දේ මේ විදිහෙට ම කිවොත් හෙම මේක මේ තරම් ලස්සන නෑක හරි අමුයි අපි දන්න දේන කියන්න එක එක අපූර්වත්වයක් නෑ මම කැ කලාෙකුට පරිකල්පනයත්්‍යවශ්‍යය කෙනෙ පත් අවශ්‍යය පරිකල්පන තවා යංක එක කියන කිසිම සාද කියන්නේ සහ ලේකනයක් මුලින් අපේ හදවත දිනාගන්නනම් ඕනම කලා නිර්මාණයයක් අපේ හදවත ස් පර්ශය කරන්න නම් ඒක මීට කලින් නොදැකපු එකක් මීට කලින් අපි අහපු නැති දෙයක් මීට කලින් අපි නොබලපු දෙයක් වෙන්න ඕන එකැන අපූර්වත්වයක් තියන්න වා අලුදයක් වෙන මට වව් එකක් තියෙන්න්න ඕන එතකොට මේ අපි අපි ඇහදාම මේක විදින දේතුළ පපුූර්ත්වයක් නැහැල ට හිත නොම දන්නෑ මගේ 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 දැක් පරිකල්පනය ඇතුරේ දර අතිවිශාල ගැහනු දහයක් ඔවුන්ට අතිවිශාල පිරිමින් ඔවුන් රමණය කරන්නේ අතිවිශා ශබද නැගම. ඒක වෙනමම ඔවුන්ට වේදිකාවක් හදනවා ඒ වගේම තව්වේදිකාවක් හදනව යිවා අසාගෙන සිටීමට. ඔබම ලිංිකත්වයැයි බලයැයි බොහොම ලස්සන්ට සම්බන්ධ කරන. ඕකත් එක්කනේ මේ බලය කියන එක අර මැකියාවේලි කියන පුද්ගලයක් කුමාරය කිරද ප්‍රින්ස් කියල පතක්ලිවනි හරිද. ඕක දැම් කොච්චර කල්ද ියවෙලා කට දැ ඔය ඒකි කියන අසාරාංශය නැත්තන් හරය මහිතන්න මේ ලෝකය පවතින තාකල් අනිවාර්ය මතිනවා බලය මත තමයි සීරු දවල් පවතින්නේ ඒක මේ රාජ්‍ය බලය නෙමේ ස්වාමන් වහන්සල තමන්ගේ බලය සඳහතමයි රාජ්‍ය පවිච්චි කරන්නේ. හරිද එතකොට දැන් ඕක අපීතමූ දේශපාලත් දේශපාලන පක්ෂ. ැ අද පාර්ලිමේන්ත වනත් ද තින පාර්ලිමේන්තතිය වඋනත් යම් යම් කොටස් සඋත්සා කරන්නේ තමන්ගේ බලය තුළ කරනනාග ඒ සියල් අතාරමු ගෙදරක වනත් බලයක් නැත්ත කියන්නක සස්මයි පුරෂා මන්ගේ බලය ගෙර තියාගන්න උත්සාහ කරනවා හරිද එතකොට එතන 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 ඒ බලය අභිබවා කැහැණියගේ බිරිදගේ බලය ගොරන ගොත්තේ මෙතන ගැටු මඇත්වෙනවා. එතකොට දැවඕග කල්මනාරන කකි කිරමුතුළ තමයි හොඳ හොද වාහක් තිරවා කියෙලා කියන්නේ තිහැම ැනකම් බලයතින බලයින තනක් නෑ ඉති බලයත්තෙක් අනිවාරයම ලිගිකත්වය සම්බන්ධයි මේ දෙක තමයි ඇත්තටම අපේ ජීවිතය ලයිෆ් එක ධාවනය කරන ගාමක බලවේක දෙක ඒකෙන් තොර අපිට ජීවිතය ගැන කතා කරන්න බැහැ. ඉතින් ඇත්තටම හමගේ හැම පොතකම මේ බයහ ලිගිත්වය කියන තියනවා ද උදාාරන ැකිතිර කන්නටකො හරි සල උදාාරන කියන ලොවීන පොතේ ලොවීන ලොවීන කියන ස්ටෝරිියකේ අප අහල තියන කතන්දරේ තියෙන්නේ. ෝොස් මටලන් කියන්නා ආ්ඩුකාරවරයා සහ ලොවීන කියන අඩුකුලේගේ හැනියත් එක්ක හරි ලස්සන හරි උත්තුරා යනනා අදර සබන්ධතාවයක් තිබුණය කියලා තිමම් මේ එක සහමුලින් ප්‍රතික්ෂේප කරනවා එතැන තියෙන්නේ බලය සහලිින්කත්වයයක්ත් එක් තින සම්බන්ධතාවයක් මොක දේවෙලාවේඒ ොහොතේ ඒ සිද්වෙෙන මොහොතේ ලංකාවේ බලවත්ම පුද්ගල තමයි තෝමස්මේටලන් කියන්නේ මේ එකොට ඔහුට ඕන කෙනෙ ගන්න පුළුවන් ඒ එතකොට එතන ආදරයා කියන සාධක අරසාධක ඉක්වාගේ එකක් බලය සහ බලය සහ ලිගිකත්ව ඉවරවෙලා තමයි අරාදරයටෙන්නේ. එතකො ඒ හරහතම ඔහු ලොවීන කියෙන කෙනා තමට ලංකරගන්නේ. තින් එතකොට ඒ ඒක අතහරලා මිනිස්සම මේ සුන්දරාදරයක් ගැන විතරක් කතා කරනවා මම හැමතෙස් සැමක කියන්න මේ ලෝකයේ පවතින මේ අපේ ලයිෆ් එක අපේ ජීවිතය ධාවනය කරන ගාමක බලවේක දෙක තමයි ඔය බලය සහ ලිඟිත්වය කියන්න ඒ අතහර අපිට ලයිස්් එක කරන ජවිත ගැනතා කරන බෑ ලඟඉන්න කෙනගෙන්ද පරිස්සං වන්නවා. ඔක තේර රේ දව ඔහු මං කියන මහිතනවා දැන් ඒවි රක්ට මේ දැන් හිතන්ඩ ගොම අපි අපි යම් දෙයක් ගනු දෙනු කරන්නේ අපි ශයා කරන්නේ දැපි පාර්මනු සෙක්කයනවා අපි ප්‍රශ්යයක්ත්තිේ නොයි පරිරමනු සරපේ ප්‍රශ්ණ කියගන්නන්නේනන්නේ අපේ ෙදර ඉන්න බ හරි යි හරිමයි තමඟ ප්‍ර් නෙකටඒ එකත් එක ගැටම් ඇතිව නතමයි සහ එතකට ඒ ළඟ ඉන්න මනුසත් එකක මයි ගැටුම් හෝ නැත්තං ප්‍රශ්න ඇතිවෙන්නේ එකනේ සැකකිරීම් ඇතිවෙන්නේ ඊළඟට සමහරක් වෙලාට තම පවාදී ඇතිවෙන්නේ ඒ ළඟ කියන්න පාර්යා මනුසයව කරන්නේ ුසර අපි දාලත්න අපබෝදන්න පරමන් ලඟ ඉන්න කෙන අපිත් සමඟ සැවිසර අපිත් සමඟ ඉන්න අපිත් එකට ගැටෙන මනුසය තමයි හැමතිස්ෙම් යාන හරි වෙන වෙන පිට පිනිසු කනට වැඩා. ඔබ කියනවා ගැහැනියකුට දරාගන්න බැරි හැඟීම තමන්ට තමන් ආදරය කනවට වඩා ආදරේ පිරිමියක්කිඉන්න පට කිය කාලයක් පුරා මේ සමාජයේ හැමතැනම විශේෂයෙන් ලාංකය සමාජය වගේ එක කාතාවටයි ප්‍රශ්නයෙන් නැම්බද කාන්තාව මංගිතන්නේ පිරිමයාට ආදරය කරන එතකට ඔබ අති විශේෂෙන් දකිනවා කාන්තාවට තමන් ආදරය කරන්නට වැඩිය හදරය කරන්න පිරිමිය එක්කයන් කේ අනි පැතහිතුවත් යි මේ එකම එක පැත්තක් බල. මෙහමයි දැ ක ඕ ඔක තතාපටඩ්ක්වා පශ ත ඩ් ල කරො ේ දැු. ගැනිය ගැන මේමගේ හිතන්න කියනකන තිය තාත් ත්තකික් තියෙන එකක් මොකදඒ අනි පැත්ත නිරන්තරයෙන් සිදුවන ඇයි ඔබ විශේෂයක් කොට දකින්නේ එක ගැහ ගැහැනිය ගැන විතරක්කාරගෙන තමන්ට තමන් ආදරක නට වැඩිය පිරිමිියක්කිදීම ගැන මත් පිරිමියයටට ගැනිය හමතිසම එක කරලා තියෙනවාදැන්ට තේරවාල ද මගේ ඔය නි පොත් බලනකොට තැන්මං ඉතිහාස ගන්නේයි කියන එකත් ම පැහැතිලි කර මට එක ෆැන්ටසියක් ට ම ඒ න්ටසි ඇතල ජීවත්තනය එකත් එක්ක ඒ සුල සැරිසරන්න ආසයි දමන් පිරිමියයෙක් නේ දැ පිරිමියෙක් වශෙන් මට ෆැන්ටසියන් නෑ හොකද මේ මම එක මම විදින දේන පටේ මට ඒක නමුත්තත් නෑ ලල් එකක් නැහ හ නමුත් මට ගැනිය කියන්නෙව පැන්ටසිය හොකද ම ගහැනියක් විදිට හිතන්න ම ගැනියෙක් තුළට ඇතුලුෙන් ඕන එතුට ඒකම මගේ 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 පරිකල්පනය අවුලුවන්නක් ඒෙ ම කිය ම ම පිමේක් ච්නනිසාමට පිරිය හින ම අමුතුේ හිතන්න දන්න ම දන්න ම දන්නවා නමු දැ මට මට පුළුවන් සුමුදුගේ ඇතුළලට ඇතුළු වෙලා සුබුදු හිතන්න කොහොමද කියන හිතන එකම අම්මරසේ මේ කියනෙ කොහොම හිතනෝ ඇද මේ කියන එක මට පොඩි ඒ ඒකම ෆෙන්න්ඩසිිය ඒකට මම ආසයි එකක හොයන් ආසයි එක ගවේෂණය කරන්න ආසයි එතකොට ගොඩක් දේවල් මේ මවස් පාක් කරනවා ම ගිනිි පුළු ගුඩං වනවා. එතුට ඒ හර හතමයි බිහිවෙෙනින්. ඉසා හැමදේම මගේ ගොඩක් දේවල් ෆැන්ට සිසා පරිකල්පනයක් එක තියන දේවල් එතකොට සහ ඒ කවලවන්නේ අදැක ම මෙක්තැ ම ම ගැහැු දකිනගෙන ගැු ගැනුත්තේ කාශය කරලා ගැහැු දක තියෙන විදිහුව ගැහනු කියන දේවල් අන්නුව ඒගු ලන්ගේ දේවල්ට සමන් දෙ විදිහනුව ංහතරම ගොඩක් සවන් දෙ මනුසේ කහ ඉ නුසේ තා කරනටිය. මේ ඇති එතුකොට ඒවා හගිෙන් නකොට මං ඒකු ඒ ගැහැනු හිත ගැනමට ඇතිවෙන සිති පිරිතිී නවා. ඒක මගේ 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 පුරෂකයත් එක්ක බල්ලවකට එකමට ෆැන්ටසිය අන්න ැන්ටසිය ආසන සා තමයි මං ගොඩක්ම ගැහැන හිත ඇතුරට කිලාා හින්න ග කුවන කියලා කියන්න තැනින් තැනින් මතු කරනවා ඇය තමයි මේ ඔත්තු ටික දෙන්නේ කාශ්‍යප බේරගන්න ඉතිහා කියරාල තමයි. පලිර කීරාලත් අති විශේෂ චරිතය දැන් කුවනිි ගත්තොත්හෙම සුමුදු දැන් ඉතිහාස අපි දන්න ඉතිහාස පුරාාවර්තානුව කුවනි තමයි ඉතිහාස ඇතුළේ අසා පිරිමින් නිසා අසාාරෙන් ලක් වෙච්ච අතිශ්‍යය අසාධාරෙන් ලක් වෙච්ච පලවෙනි ගැන පලවෙෙනනි ගැනීම කිය අපි හිතන හින එකන අපි දන්න තිහාස සහ ගත්තත්ම ඒ කියන්නේ ඇත්තටම දැන් කේනි කියන්නෙත් ලොකු වර ප්‍රසාද තිබන නැත්තං ලොකුකූලයක් තිබුණ ගහැනියක් නෙමේ සාමාන්‍යය සාමාන්‍ය ගැනියයක් හරිද. එතකොට විජයක් විජය කලලාම දන්න පුරවුරත නොම කතා කරන. එතට විජය කියල මනුසේක් නො ඉදෙන්. එතකොට ඒ විජය කියන මනුස්සයා කුවනි පාවිච්චි කරනවා ඒ කාල තිබ ප්‍රදේශී පාලටක විනාස කරලා මට අවශ බලය හදාගන්න අයි බල හිටෙන්නේ හඳේ එති එතකොට අන්න ලිංගිකත්වය පවච්චිරන බලේ සහල ංගිකත්තේ. ට කුවනි පවිච්චි කර කුවනි හරයා ලංගිත්වය කුුවෙන තුළ ලංගිකත්වය උද්ධීපනය කරලා. අවශ්‍ය බලය විජය ගොටන ගන්නවා ඊට පසමකත කරන්නේ උකොට පයිංගහල වගේ පයි පස්සර පයිංගහලා කුවෙන විසි කල දානවා අන්තිම දරු දෙදෙන එක එක්ක අනාත වෙනවා හරිද දෙෙස් දෙවල්තියනවා සාප කරනවා හරිද ඊට පස්සේ මේවත් එක්ක ජනස්ෘතියක් හැදවා වෙනම වෙනම ලජන්ස් සැදනව වෙනම ස්ටෝරීස් සැදනවා හකොට ඔබු පිළිව ආරක්ෂ කරන්න කුවේීම යොදෝනවා වගේක්ද එකක් ඒ සාපයයක්ත් එක්ක මර දැනෙනවා තමුණත් ඒවැනි කාන්තාවක් හෝ. දැ දැ දැන් මේ කුවේනි වගේම අසාධාරන ලක් වෙච්ච ගැහනයක් තමයි උපපුල කියලක කියන්. හරිද එ එතකොට දැන් අපි ඔය ස්ත්‍රී පුරුෂ බේදය අයින් කරල ගත්තත් කාශපට වෙන්න ඒේකම තමයි එතකොට ැ දැන් සමුුදු ඇත්තටම මට තේරුම් ගන්න බැහැ. ම හැමතස්ෙම තන්නේ අපි අපිටි තේරුම් ගණඩ බැරි දේවල් විශවඇතු තියනවාකේ. අපිට තරම්ගඩ බැරි දේල් හර දැම්ම ැන්ම සයින්සක කියනකත් අපට තරම්ගඩ බැරියක් සමදු දැවදාහරණයක් විදිර දැංග ෆෝන එක දැ මෙහම දැන්මමුත්හෙම වැටෙනවා. මේ සයින්සක් මේ උඩ ැම්ම නිසාබීමට නොඩම මේ මේ ගුරුත්වාකර්ශණය සහ මේ වැටන හර තර මේ මුලිින්මකිව එල්බ සයින්ස් ට්‍රන්් ක නුසය තුරම හමදෙක්ම පවි ශවම සියල්ල මේ සයින්සක සම්බඳධ මේ අපි කරම සියල්ලම සයින්සෙක සම්බන්ධය හැමද හැම එ කාලය කියනකත් ඒවගේමයි කාලය කියනකත් ඒවගේම කාලෙ කාලය කියන්නේ ඇතරම මේ අපි හදාගත්ත මායාවක් බොරුවක් කාය කිය අතීතය හෝ අනාගතය කියල එකත් නෑ ඉතිහාසය කිය එකක් නෑ. විද්‍යාඥෝ කියන්නේ ටමිසැන් ඉලූෂන් කියලා මයාවක් එතකොට එවරතින්ස් හැපණින් නව් කියලා කියන විද්‍යාච මේ හැම සියල්ල මේ ොහොතේ සිදවෙමින් පවතිනවා කියලා ඒක ැ කොතනක හරි මේ කාලවේකාව ඇතුළේ කාශප තවමත් ඉන්න පුළුවන් හ එතකොට අනාගත ඉන්න මනුසේකා අපිතු ූිකම් උදාහරතු ්‍රහපතිල ඉන්නවා කියලා ඕන හරිත මනකට ශ ක ගලොත් ඉන්න පුලිදන්න පල් නහ තකොට ල් හොේ ද මීමම පතින හර තකොට දැ ද අපිම වේ ෙ ටන්ගත හරට ව මේ මහොේ තවතැක ඉන්න පුලා. එකන හදැම කාලය කියනෙ ඇවිල්ල තියෙන්නේ හිතන්න දැන් මේ මේ මොහොත අපි දැන් මේ කතාරන මුොත දැන් අපි මීට කලින් කතාකරපු දේවල් අතීතය දැන් අතා කරන්න නීමති දේල් අනාගතය එතකොට මේ මොහොත මේ දැන් මේ මොහොත පැහැදිි කර ගැනීම සඳහ තමයි අපි මේ අතීතයක් ගන්නේ ඉතිහාසයන් ගන්නේ සහ අනාගතය ීට එහ කතා ඉට පස කතා කරනේ පැහදිි කරගෙන ස නාගතයක් ගන්න තරම මේ මොහොත පහැදිි කර ගනීම සඳහ තමයි මේ අපි කාල කියෙනෙක කතා ගැනතියෙන් දැ දාහරට ගන්නපුමම චුට කර පෙන්න්න දැන් දැ දැන් අපි හිතම අප ෙලාව රාත්‍රීටයි කියලා හරිද හරිද අපි කතා කරනවා ලොස්සන්ජිලස්ල මරිකා ලොසන්ජලිස්සල ඉන්න කාට රයාලුවට හරිද එතකොට ඒයාගේ ටයින් පිෆරන්සේ තියන පෑ දොලහමාරක් විතර. එකො එයාට වෙන්න සාමාන්යෙන් අපිට රෑට ව කොට උද දඇසනටයි අටයි න හ හමමාර හරි අ හමර හර පැ ොලහ විතර නත්තියන දැන්ෙතට පැදොලහ න සත්ති වනට අපිට ට ත රන පට හෙනවා විදාචන කාලේ පිළිබඳ පැහදිලිරන වෙන මේ උදාහරණය කෙ පෑැදුල්හක් නෑනේ අප මේ මේ ටක්ගල්ල කනෙක්ෙනවානේ. එක එයා ඒ මොහොත පැදුලහග වෙනසක් තිබ්බත් ලොස් සන්ජිලිස්වල යයයින්න මේ මොහොතේ මාතක කතා කරන මරිකාවන්න ඒපුදගලය කවරුහෝ හරිතකට ඒ ොහොත සිද්දන පැෑදුල්හක වෙනසක් කියන අපි හිතන් හදාගත්තක එක මායාාවක් කියෙක්ත් නෑ. ල්ල ඒ ොහොතේ සියල්ල සිදුවමින් පවතින ම මේ ොහත ත්තේ කතාරනකට පැදු නාක ඩිෆරස එකක් ඇව ඒ හෝත ද කතා කරන. එකට ම කියැ කවුද කුවේනි. මේ මොහොතේ කොටන කහරන්න පුළුවන් තවම විජ අත් ඉන්න පුුව අ රල හ චරිතත් ඉන්න පුළුව එතකොට ඒ ඒ ඒ අසාධාරයට ලක්වෙච්ච කුවේනිගේ බලය, කැකිවවාට අප තීරුන්ට කියන සාක්ෂයෙන් සංකේතය. අපට තීරම්ගන්න බැදේවල් තියෙනවා සුබුද ඇත්තරම සහක්වල අපි දන්නදම් පාමයාය කරන්න බැහ. ඕෂො කියයන හරක් වල විද්‍යා හැමෙේ හුව තුව ප පි . දගේන මනිස්සු අධ්‍යාත්මික ීවිතය ගැන කතා කරන්නේ අපි මැරුුණට පස්සේ මොකද වෙන්නේ. ජවලබන්නේ කොහොමද ගන තා කරන්නේන එතකට මෙන්න අපි තේරුම්ගන්න බැදවලතිනකොට මේ අප ඉතිහාසේ අසාධාරය ලක්වෙච්ච පළමනි ගැහැනයකෙන් අපි විශ්වාස කරන කොේනිගේ ඒඒ බලය. සාධාරණ ලක්වෙච්ච හම ගැනියක් වෙතම බලයක් විදිට පාවිච්ච කරන පුළුවන් කියෙනෙකම විශවාසක කියයදෙනවා එතක එත් ඒකට එහෙම ඒ කුවේ නිග බලය තමයි උපුලි පාවිච්චි කරන්න අප අද පොත හිතයි වැඩසටහනිින් සාකච්ඡා කරේ නවකතාවක් කිව්වට ඉතිහාසයක් ඒ ඉතිහාසය ඇතුළේ අසාධාරණයට ලක්වෙච්ඡයි වගේ ඒ ඉතිහාසය ඇතුළි ප්‍රර්ශයට ලක්වෙච්ඡයි වගේම ඒ ඉතිහාසේ අසාධාරණයට ලක්ුණුවයටට සාධාරර්ණයක් කරන්නත් පිරිසක් හිටිය බව ඒ කතා බාහ ඇතුරේ අපිට සනාතුනා. ඔබට ආරාධන කරන මහන් රාජ් මඩවලියපු නෙල් කට්ටොල් කියන මේ කෘති කියවා ගන්නට කිය මේ නවකතාවේ ඔබේ තැන කොතනද කියලා හොයාගන්න කියර. මහගම් සේකර කියනෝ හරි ලස්සන කතාවක්. මගේ කවයේ නොසොයා ඔබ සොයාන්න කියන මේ පොත ඇතදෙ. පිට යම් යම් තැන්වල ඉංගි විදියට අපි වහම වෙනවා. ඒ වගේම ඔබට මේ පොත ඇතුළෙන් ඔබත් හමුවේවි. ඒ හමුුවයිම තුළේ බොහෝදේවල් ඉතිරිවේවි සිතන්නට. සිතන්නට බොහෝදේවල් පුංචි පුංචිවාක්‍යය ඇතුළේ මොහන් ගොුණු කරලත් තියෙනවා හරි අපූරු විදියට, අද පොතතා හිතයි වැඩ සටහන් සමුගන්නටයි සූදා නම්වෙන්නේ මහන්රාච් මඩවල දේකයායට බොහ ආදරයෙන් ගෞරවෙන් සමුදනෙන ගමන්. ලබන සතියේ නැවත පොතා හිතෑ වැඩසටානේ හම්ෙව.